ආයුබෝවන් 2022 බක් මහත් එක්ක යෙදෙන මේ සිංහල දමිළ අලුත් අවුරුද්දේ ඔබට ඵලයන් බලපාන්නේ කොහොමද ඔබට කොයි විදිය බලපෑමක්ද පවතින්නේ කියන කාරණා ගැනයි අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් කොහාගේ නාදයක් එක්ක මුළු පරිසරයම වෙනස් වෙන්නට එහෙම නැත්නම් අලුත් වෙන්නට නැවුම් වෙන්නට උත්සුක වෙන මේ කාල සීමාවේදී ඔබගේ ජීවිතයත් අලුත් වෙන්නට අලුත් කරන්නට නව ගැම්මක් ලබා ගන්නට අවශ්‍ය පරිසරය සැකසෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා ගහකොළ පවා නැවුම් වෙමින් අලුත්ින් ඒ කටයුතු වෙමින් සිදුවන ඒ ක්‍රියාකාරී තත්වයන් පවා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. සත්වයන්ගේ පරිසරයේ මේ සියලු දේම බොහොම අලංකාර සමයක් තමයි මේ අලුත් අවුරුදු සමය කියලා කියන්නේ. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ පරීක්ෂා කරගන්නට අවශ්‍යතාවය, ඒත් එක්කම විවාහ නැකත් හදාගන්නට තියෙන අවශ්‍යතාවය, ඒත් එක්කම නිවාසයේ තියෙන විවිධ ගැටලු කොහොමද කඩන්නේ බිඳින්නේ නැතුව කරගන්නට තියෙන අවශ්‍යතාවය, කේන්දර පරීක්ෂා කරගන්න තියෙන අවශ්‍යතාවය, ඒ සියලු අවශ්‍යතාවයන් වලට ඔබට පෝලිං වලට යන්නට එහෙම නැත්නම් දුර බැහැර යන්නට කිසිවක් අවශ්‍ය නැහැ. ওই තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කළා. ඔබට ගෙදර ඉඳන් මේ කටයුතු කරගන්නට ඔන්න මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂයේදී ඔබට පහසුකම් සරසලා තියෙනවා. ඉතින් 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:40කට අදාළ තත්කාල කේන්දරය අපි සලකා බලමු. ලග්නය උෂඹ, හෝරාව කටක, දෙර්කාණය කන්‍යා, සප්තාංශක නවාංශක ද්වාදශාංශක ත්‍රිංශාංශක මෙහි කියන ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා මේ පලාපල විස්තරයට අපි ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ පලාපල විස්තරයේ තියෙන කරුණු කාරණා නිර්මාණය කරන්නට මේ ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයන් ඇතුළත් කරලා තියෙනවා කියන කාරණය ඔබට කියන්නට ඕනි. තත්කාල ලග්නේ 22 වෙනි දෙර්කාණාධිපති විදිහට පෙන්වුම් කරන්නේ කූජ ග්‍රහය, 64 නවංශාධිපති විදිහට පෙන්වුම් කරන්නේ චන්ද්‍රයා. ඉතින් තත්කාල ලග්නේ ආත්මකාරක ග්‍රහය වැඩි වංශගානකගේ ග්‍රහය ශනි විදියටයි පෙන්වුම් කරන්නේ. අමාත්‍ය කාරක ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ චන්ද්‍රයා. ඉතින් ඒ ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා අපි මේ පලාපල විග්‍රහයට ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ගෙනේ. ඉතින් ඒ නිසා බොහොමයක් ජ්‍යොතිෂ්‍ය කරුණු කාරණා අපිට සැලකීමට ලක් වුණා මේ පලාපල විස්තරය සකස් කරද්දී. යුරේනස් මේෂේ, නෙප්චූන් කුම්භේ ආදී ග්‍රහ යෙදීමුත් මෙහිදී අපි ඔන්න විශේෂ සැලකිල්ලකට ලක් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ අනිග්‍රහයන් ඉන්න රාශීන් පිළිබඳවත් විශේෂිත අවධානයක් යොමු කරලා තමයි මේ පලාපල විස්තරය සැකසෙන්නේ. දිනය බ්‍රහස්පතින්දා, තිතිය පුරතෙලෙස්සක, කරණය කවුලව, නැකත පුවපල්, යෝගය වෘද්ධි. ඉතින් තත්කාලයේ බාධක ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ ශනි ග්‍රහය, මාර්ක ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ කුජ ග්‍රහය. මේ කරුණු කාරණාත් ඔන්න පලාපල විස්තරයටම ඇතුළත් කරන්නට යෙදුණා. ඊට අමතරව රවිගේ නැකත් අධිපති විදිහට පෙන්වුම් කරන්නේ කේතු ග්‍රහය. ඒත් එක්කම සඳුගේ නැකත් අධිපති විදිහට පෙන්වුම් කරන්නේ ශුක්‍ර ග්‍රහය. ඉතින් මේ ආදී විදිහට බැලුවට පස්සේ මේ ග්‍රහයන්ගේ විවිධ නැකත් අධිපති ග්‍රහයෝ ඉන්නවා. ඉතින් මේ නැකත් අධිපති ග්‍රහයන් මොකද ග්‍රහයන් මෙහෙවන ස්වභාවයක් තියෙනවනේ. අන්න ඒ නිසා ඒ නැකත් අධිපති ග්‍රහයාගේ ස්වභාවයන් පවා අපිට මේ පලාපල විග්‍රහයට ඇතුළත් කරන්න සිද්ධ වුණා. මොකද මේ ඔබගේ ලග්නයට අදාළව මේ කරන විග්‍රහයට මේ සියලු ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා පදනම් කරගෙන තමයි ඔබට කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ජ්‍යොතිෂ්‍යමය විග්‍රහය තුළ ඔබට මේ වඩාත්ම උචිත වන ආකාරයට, ඔබට වඩාත්ම ගැළපෙන ආකාරයට මේ පලාපල විස්තරය සංශෝධනය කරන්නට මේ කරුණු කාරණා අපි යොදාගත්තේ. ඊටත් අමතරව තව කරුණු කාරණා ගොන්නකුත් තියෙනවා. ඉතින් ඉතා ශුභ බලයක් දෙනවා රවි ග්‍රහය උච්චව ඉන්න තත්කාල කේන්දරය. ඉතින් ඒ නිසා මේ උච්ච ස්වභාවයේ තියෙන ක්‍රියාකාරී තත්ත්වය. ඊට අමතරව චන්ද්‍රයා මිත්‍ර ස්වභාවයේ තියෙන ක්‍රියාකාරී තත්ත්වය. ශුක්‍ර මිත්‍ර ස්වභාවයේ ඉන්න ක්‍රියාකාරී තත්ත්වය. ගුරු හා ශනිස්ව ශ්‍රේෂ්ඨව ඉන්න ක්‍රියාකාරී තත්ත්වය. මෙන්න මෙවැනි කරුණු කාරණාත් අපි විශේෂයෙන් සැලකිල්ලකට ලක් කරා මේ පලාපල විස්තරයට ඇතුළත් කරන්නට ඔබට වඩාත්ම හොඳින් මේ පලාපල විස්තරය ගෙන එන්නට. ඉතින් ඊට අමතර ඔබට කියන්නට තියෙන දැන් ඔබගේ පුද්ගලික කේන්දරය තියෙන මේකේ තියෙනවා උප්පත්තියෙන් විවිධ ග්‍රහ බල දුබලතාවයන්. මොකද ඔබ උපන් ස්ථානය, ඔබ උපන් දිනය, ඔබ උපන් වේලාවන් අනුව මේ කියන පලාපල විස්තරය අඩු වෙනවා, වැඩි වෙනවා, සංශෝධනය වෙනවා. ඉතින් මේ කරුණු කාරණා නිසා ඔන්න ඔබට පහසුකම තියෙනවා දැන් තිරේ දිස්සන අංකයට
මේ දැම්ම ඔබගේ උපන් දිනය උපන් වෙලාව උපන් ස්ථානය WhatsApp කරලා ඔබට පලාපල විස්තරය ඔබටම අනුව දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සංශෝධන පලාපල විස්තරයත් ඔබට දැන කියා ගන්නට ආරාධනා කරමින් දැන් අපි බලමු ඔබේ ලග්නයට කොහොමද බලපාන්නේ කියන කාරණාව. 2022 අලුත් අවුරුද්දත් එක්ක කොහොමද මේෂ ලග්න හිමියන්ට පලාපල තීරණය වෙන්නේ? ඉතින් ඒ ගැන තමයි අපි අද මේ කතාබහ ඔබට ගොනු කරන්නේ. ඉතින් මේ සිංහල දමිළ අලුත් අවුරුද්දේ ඒ සිරියාවන්තකමත් එක්ක අපි බලමු ධනය සම්බන්ධයෙන් අපේ මේෂ ලග්න හිමියන්ට මොකද වෙන්නේ කියන කාරණාව. ඉතාමත් යහපත් ආයෝජන අවස්ථා හිමිවන වසරක් විදිහට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔන්න ඔබට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට වඩා ඉහළ ලාභ හවුල් ව්‍යාපාරවල නියුතු අය ලබන වසරක් විදිහටයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය අපේ මේෂ ලග්න හිමියන්ට කියන්නට පුළුවන්කම තියෙන නිසා ඉතාමත්ම සුබදායි ඵලයන් සමග මේ කටයුත්තට නියැලෙන්නට ඔන්න ඔබට හැකියාව තියෙනවා. රැකී රක්ෂා පැත්ත ගැන දැන් අපි අවධානය යොමු කරමු. නව තනතුරු හිමි කර ගන්නා වූ බලයක් ඔබ ගොඩනගා ගන්නවා මේ අලුත් අවුරුද්දත් එක්ක. රැකියාවේ ඉලක්ක සම්පූර්ණ කර ගන්නා වසරක් විදියටයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කියන්නට තියෙන්නේ. එහෙනම් අපි අවධානය යොමු කරමු ගෘහ ජීවිතයට මොකද වෙන්නේ කියන කාරණාව. පවුලේ සම්බන්ධතාවල දුරස් වීමක් ඇති කරනවා. ඉතින් ඒ ගැන වඩාත් කල්පනාකාරී වෙන්නට ඕනේ. ජීවිතේ සාර්ථකත්වයට උපදේශයන්, මඟ පෙන්වීම්, ආශිර්වාදයන් ලබන වාසනාවන්ත ස්වරූපයකුයි ඔබට පවතින්නේ. අධ්‍යාපනය ගැනයි දැන් අපි මේ අවධානය යොමු කරන්නේ අපේ මේෂ ලග්න හිමියන්ගේ. කේන්තියම් හේතුවෙන් අධ්‍යාපන බාධා ඇති කරගන්නා තත්වයකුයි ඔන්න පෙන්වුම් කරන්නේ. විද්‍යා හෝ තාක්ෂණික ගණිත අංශයේ අධ්‍යාපනය ලබන අයට විශේෂ වරප්‍රසාද ලැබෙන තත්වයකුයි අධ්‍යාපනයේ පැත්තෙන් නම් ඔන්න පෙන්වුම් කරන්නේ. විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් අපි අවධානය. මංගල යෝග උදාවන බලාපොරොත්තු ඉටුවන වසරක් විදියටයි ඔන්න ඔබට කියන්නට තියෙන්නේ. පුද්ගලික කේන්දරවල දෝෂ මගහරවා ගැනීමෙන් මේ වාසනාව ඔබ හිමි කරගන්නා තත්වයකුයි පවතින්නේ. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ පරීක්ෂා කරගන්නට ඔබට අවශ්‍යතාවය තියෙනවා. ඒත් එක්කම කේන්දරය කොහොමද කියලා බලාගන්නට ඔබට අවශ්‍යතාවය තියෙනවා. නිවාසයට අදාළව වෙනත් කටයුතු කොහොමද එකතු කරගන්නේ වාස්තු විද්‍යානුකූලව කියලා ඔබට ගැටලු තියෙනවා. ඉතින් ඒ සියල්ලම ඔබට ගෙදර ඉඳන්ම විසඳා ගන්නට හැකියාව තියෙනවා. කොහොමද විසඳාගන්නේ? ඔබට පුළුවන් තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ගෙදර ඉඳන්ම ඒ සියලු කටයුතු කරගන්නට, කොහේවත් ඇවිදින්නට, කොහේවත් යන්නට, කොහේවත් පෝලිම් වල යන්නට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා ඔන්න දැන් ඔබට ඒ තියෙන පහසුකම අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ මේෂ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්ද බොහොම සුබ වෙන්නට ප්‍රාර්ථනා කරමින්ම, ඔබගේ සියලුම වැඩ කටයුතු ඉතාමත්ම සාර්ථක වෙන්නට ප්‍රාර්ථනා කරමින්ම අපි අද දිනේ වැඩසටහනින් ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්. 2022 සිංහල දමිළ අලුත් අවුරුද්ද අපේ වෘෂභ ලග්න හිමියන්ට කොහොම බලපානවද කියන කාරණේයි දැන් අපි කියන්නට යන්නේ. ඉතින් අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ධනය සම්බන්ධයෙන්. මොකද ධනය සම්බන්ධයෙන් ඔබ විශාල උනන්දුවකින් ඉන්න නිසා ඔන්න ඒ ගැනයි අපි පළමුවෙන්ම ඔබට කියන්නට යන්නේ. වියදම් පාර්ශවයේ ඉහළගියද ඊට සමානව නව ආදායම් ඔබ විසින් නිර්මාණය කරගන්නා තත්ත්වයකුයි 2022 අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඔබගේ බලය පවතින ඉතාමත්ම සුබදායි පිහිටීමක් තමයි කියන්නට තියෙන්නේ. පළමුවෙන්ම නව ව්‍යාපාර ආරම්භ කිරීමෙන් ඔබට ජය අත්කරන තත්ත්වයක් ඔන්න පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා ඔන්න අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඔබට අලුතෙන් ව්‍යාපාරයෙන් පටන් ගන්න හොඳ බලයක් තියෙනවා. රැකී රක්ෂා ගැනයි දැන් අපි කතා බහ. ඔන්ලයින් ව්‍යාපාර, එහෙම නැත්නම් නිර්මාණශීලී ව්‍යාපාර ඔස්සේ රැකියාවේ ජීවිතය ආලෝකමත් කරගන්න බොහොම සුබදායි ඵලයන් සහිත වසරක් විදියට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කියන්නට ඕනි.
ඔබ සිදු කරන වෘත්තියේ කැපකිරීම හඳුනා ගන්නා විසින් ඔබව ඇගෙීමට ප්‍රශංසාවට ලක් කරන තත්වයක් තියෙන ඉතාමත්ම හොඳ සුබදායි පිහිටීමක්. ඉතින් ඒ නිසා මේ පිහිටීමත් එක්ක ඔබට ඇති කරන මේ ඵලය ඉතාම විශිෂ්ටයි කියන කාරණය මතක් කරන්නට ඕනි. ගෘහ ජීවිතය ගැන දැන් අපි අවධානය යොමු කරමු. මානසික වශයෙන් විඩාවන් පීඩාවන් ඇති වෙනවා. ඉතින් ඒ සියල්ල ජය ගන්නට පුළුවන් ආදරයක් කරුණාවක් ඔබට පෞලෙන් හිමි වෙන තත්ත්වයක් ඔන්න පෙන්눔 කරනවා. ඉතින් ඒ සියල්ල ඔබට පරාජය කළා, ඒ සියල්ල ඔබට ජයග්‍රහණය කරගෙන ඔබගේ ජීවිතයේ ඉහළට ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ පෞල තුනින් ලැබෙන ආදරය කරුණාවෙන් සමූහ වශයෙන් විනෝද වීම අවස්ථා හිමි කර ගන්නා තත්ත්වයක් ඔන්න ගෘහ ජීවිතයේ පැත්තෙන් නම් තියෙනවා. එහෙනම් අපි අවධානය යොන්න අධ්‍යාපනයේ මොකද වෙන්නේ කියලා අපේ වෘෂභ ලග්න හිමියන්ට. උසස් අධ්‍යාපන කටයුතු සඳහා වැඩි පිරිවැයක් ඇති වෙන. ඔන්න ඔබ මේ වැඩි පිරිවැය දරන්නට පෙර සූදානමම අවශ්‍යයි. අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද හිමි වසරක් විදියට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි බලමු විවාහ අපේක්ෂිතයන්ට මොකද වෙන්නේ කියලා. විවාහ කල්යාම් වළක්වා ගන්නට අවශ්‍ය ප්‍රතිකර්ම කේන්දර 90 ඉටු කළ යුතුයි කියන කාරණය ඔන්න අපි අවධාරණයෙන් යුතුව කියනවා. ඉතින් ඒ නිසා ඔබ ඒ සඳහා යොමු වෙන්නට අවශ්‍යයි. අපේක්ෂිත සහකරුවන් ලැබීම කල්යන තත්වයකුයි ඔන්න පෙන්නුම් කරන්නේ. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ නිවැරදි කරගන්නට අවශ්‍යතාවයේ තියෙනවා. ඒත් එක්කම ඔබගේ කේන්දරය පරීක්ෂා කරගෙන කේන්දරයට අනුව මොනවාද කරන්නට ඕනි කියන කාරණේ ඔබට දැන කියා ගන්නට අවශ්‍යතාවයේ තියෙනවා. ඔබට ගැළපෙන යන්ත්‍රය පිළිබඳව දැනගන්නට, ඔබට ගැළපෙන මැණික් වර්ගය පිළිබඳව දැනගන්නට ඔබට අවශ්‍යතාවයේ තියෙනවා. ඔබට කොහේවත් ඇවිදින්න නැතුව ඒක කරගන්නට බොහොම පහසුකමක් තියෙනවා සලසලා මේ තිරේ දිස්සන අංගයට WhatsApp පණිවිඩයක් පමණයි යොමු කරන්නට තියෙන ඔබගේ අවශ්‍යතාවය කියලා. ඉතින් ඔබට ඒ අනුව ඉදිරි කටයුතු කරගන්නට බොහොම පහසුකම සැලසෙනවා. ඉතින් අපේ ආදරණීය වෘෂභ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබගේ සියලුම කටයුතු ඉතාමත්ම සාර්ථක වෙන, ඔබගේ ඒ සියලු බලාපොරොත්තු බොහොම හොඳින්ම ඉෂ්ට සිද්ධ වෙන, බොහොම සාර්ථකම අලුත් අවුරුද්දක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්. 2022 මේ සිංහල දමිල අලුත් අවුරුද්ද අපේ මිතුන ලග්න හිමියන්ට කොහොමද කියන කාරණේ දැන් බලන්නට යන්නේ. ඉතින් බලමු අපේ මිතුන ලග්න හිමියෝ බොහොම උනන්දුවෙන් ඉන්නේ ධනය සම්බන්ධයෙන් දැනගන්නට මොකද වෙන්නේ ධනයට කියලා. ඉහළ ආදායමක් උපයා ගන්නට හැකියාව තියෙන වසරක් විදිහටයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවෙන වර්ෂය ඔබට පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා බොහොම සුබදායි පණිවිඩයක් ඔන්න අලුත් අවුරුද්දත් එක්කම අපිට කියන්නට වෙනවා. මේතාක් පැවති ණයවීම් අතමාරු ආදියට සහනයක් ලැබෙන කාල සීමාව ඔබට ඇති වෙන තත්ත්වයක් තියෙන ඉතින් එහෙනම් ආර්ථික පැත්තෙන් නම් ඔබට ඉතාමත්ම හොඳ වර්ධනයක් පෙන්න යහපත් වෙන ස්වභාවයකුයි පවතින්නේ. රැකී රක්ෂා ගැනයි දැන් කියන්නට යන්නේ. රැකියාව පිළිබඳව රැකියා බලය සමග ගන්නා තීරණ ඉතා ප්‍රවේශමෙන් ගන්නට ඕනි. ඒ කියන්නේ ඔබ විශේෂයෙන්ම මේ රැකියාවේ තීරණ ගද්දී විශේෂයෙන් ප්‍රවේශමක් ඇති කරගන්නට අවශ්‍යතාවයයි අපි ඔබට පෙන්වා දෙන්නේ. ඔබගේ වෘත්තියෙන් අන් අය පීඩාවට පත්වීම, අන් අයට අහිතකර වීම ඇති නොවීමට ඔබ වග බලාගෙන කටයුතු කරන එක ඉතාමත්ම වැදගත්. ඔන්න අපි ඒවා අවධාරණය කරනවා. ඉතින් ඒ දුර්වලතාවයන් මගහරවා ගන්නට ඔබට අවශ්‍යතාවයේ තියෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි කියන්නට යන්නේ. ලිංගික ආකර්ෂණය, ලිංගික සම්බන්ධතාව උනන්දුව අඩුවීමක් ඇති කරන ස්වභාවයක් තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. පසුතැවීම් සිතුවිලි 15 ඒවා යටපත් කරලා නැගී සිටින්නට බලය ඔබ හිමි කර ගන්නා ස්වරූපයක් තත්ත්වයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. ඉතින් ඒකත් ඔබගේ තියෙන ශක්තියන්වල පිළිබිඹුවක් තමයි තියෙන්නේ. අධ්‍යාපනය ගැනයි දැන් අපි කියන්නේ. අධ්‍යාපනයෙන් ආතතියට පත්වන වසරක් විදියටයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදාන වර්ෂය ඔබට කියන්නට තියෙන්නේ. දෙමාපියන්ගේ උනන්දුව දරුවාගේ අධ්‍යාපන කටයුතු කෙරේ යොමු කිරීම අඩුවන තත්ත්වයක් ඔන්න පෙන්නුම් කරනවා. ඉතින් ඒ නිසා අපේ දෙමාපියෝ විශේෂ අවධානයක් දරුවන් ගැන යොමු කරන එක ඉතාමත්ම වැදගත්. දැන් අපි කතා කරමු විවාහ අපේක්ෂිතයන් ගැන. ඉතා යහපත් සහකරුවන් හිමි කරන බොහොම හොඳ යහපත් තත්ත්වයක් තමයි ඔබට පවතින්නේ. 20 පමණක් බලලා විවාහ වෙන්නට නම් එපා. ඔන්න ඒකත් අපි අවධාරණය කරනවා. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වයන්, කේන්දරයේ තියෙන දෝෂ තත්ත්වයන්,
නිවැරදිව විශ්ලේෂණය කළා කරුණු සහිතව දැන කියා ගන්නට ඔබට gedarin damma කරගන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔය තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔබට සුදුසු මැණික් වර්ගය, ඔබට සුදුසු යන්ත්‍රය, ඒ ආදී දේවල් පවා ඔබට කොහොමද කරගන්නේ කියන කරුණු කාරණා ගැන සියලු ගැටලු ඔබට පුළුවන් තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා බොහොම පහසුවෙන් කරගෙන යන්න. ඒත් එක්කම අලුත් අවුරුද්දත් එක්ක ඔබට යෙදෙනව නැකත් අවශ්‍යතාවයන්, මංගල නැකත්, ඊට පස්සේ විවිධ නැකත් අවශ්‍යතාවයන් තියෙනවා. ඉතින් ඔය සියල්ලම ඔබට ගෙදරින්දම කරගන්නට ඔන්න පහසුකම දැන් තියෙනවා. ඉතින් අපේ මිතුන ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය බොහොම සුබදායි ඵලයන් සහිත ඔබගේ සියලුම ආර්ථික බලාපොරොත්තු ඔබගේ රැකියා ජීවිතයේ සියලුම දේවල් බොහොම ඉතාමත්ම සාර්ථක වන බොහොම සුබදායි වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් ඒත් එක්කම මේ අලුත් අවුරුද්ද ඔබට ඉතාමත්ම සුබ වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයිබෝවන්. 2022 සිංහල දමිළ අලුත් අවුරුද්ද ඉතින් කොහොමද බලන්නට යන්නේ අපේ කටක ලග්න හිමියන්ට. ඉතින් කටක ලග්න හිමි ඔබට ඔන්න අපි පළමුවෙන්ම ඉදිරිපත් කරන්නේ මේ ධනය සම්බන්ධව පලාපලය. අපි බලමු ධනයට මොකද වෙන්නේ කියලා. ව්‍යාපාරික ආයෝජන පිණිස තැන්පත් ධනය භාවිතා කරන වසරක් විදිහටයි ඔබට පෙන්නුම් කරන්නේ. ඉතින් ඒක යම්කිසි විදියකින් ආයෝජනයක් කරන නිසා ඒක යහපත් තත්වයක් විදිහට දකින්නට පුළුවන්. ආයෝජන වෙළඳපොළ ආශ්‍රිතව වැඩි වාසි හිමි වන තත්වයකයි ඔන්න ඔබට පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා ආයෝජන වෙළඳපොළ ඔබට වාසි සහගතව හැසිරෙන තත්වයක් තියෙන නිසා ඒ සඳහා යොමු වෙන එක වැදගත් කියන එකයි අපි කියන්නේ. රැකී රක්ෂා ගැනයි දැන් අපි කතා බහ කරන්නේ. රැකියාව හා සම්බන්ධ වෙන නීති ගැටලු ක්‍රියාත්මක වසරක් විදිහට ඔබට පවතිනවා. ඉතින් ඒ නිසා ඒ නීති ගැටලු වලටත් මුහුණ දෙන්නට ඔබ සූදානමින් සිටින්න. ඔබට මහජන ප්‍රසාදය එහෙම නැත්නම් රැකියා ඇගේම් ලැබෙන තත්ත්වයක් තියෙන ඉතින් ඒ නිසා ඒක ඉතාමත්ම හොඳයි. මහජනයාගේ ප්‍රසාදය ලැබෙනවා කියන්නේ ඔබ ඉතාමත්ම හොඳින් ඔබේ කටයුතු කරන වසරක් වෙනවා මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි කතා බහ. අත පසු වෙච්ච පවුලේ අයෙකුගේ කටයුත්තක් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නා තත්ත්වයක් ඔන්න තියෙනවා. ඒ නිසා ඒ අත පසු වෙච්ච කටයුත්ත ඔබට මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂයේදී බොහොම සාර්ථකව කරගන්නට පුළුවන්කම තියෙනවා. සමාජ උපකාර දන් දීම් අවස්ථා හිමි කරගන්නා වූ වසරක් ඉතින් ඒ නිසා එවැනි සමාජ සේවා කටයුතු වලත් ඔබ නිරත වෙන්නට විශාල බලයක් එක්කයි ඔබ මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය ගෙවන්නට සූදානම් වෙන්නේ. අධ්‍යාපනය ගැනයි දැන් අපි කතා බහ. අධ්‍යාපන කටයුතු සඳහා වරප්‍රසාද උපකාර ශිෂ්‍යත්ව ලබන බොහොම සුබදායි බලයක් තමයි ඔබට පවතින්නේ අධ්‍යාපනයේ කෙරෙහි. අධ්‍යාපන කටයුතු සඳහා පියාගේ කැපකිරීම අඩු වෙන ඔන්න පියවරුන් විශේෂයෙන්ම කටක ලග්න ඉන්න දරුවන් ඉන්න පියවරුන් මෙන්න විශේෂ අවධානයක් යොමු කළ යුතු කටයුත්තක් බවට පත් වෙනවා. දැන් අපි කතා කරමු විවාහ අපේක්ෂිතයන් ගැන. විවාහ කල්යාමයේ ගැටලු ඇති කරන තත්ත්වයක් ඔන්න ඔබට පවතිනවා. කේන්දර අනුව නිසි ප්‍රතිකර්ම වලට යොමු වෙලා ඔබගේ විවාහ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නටත් පුළුවන්කම තියෙන ඒ නිසා ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනි. ඉතින් ඔබගේ දරුවාගේ විශේෂයෙන්ම කේන්ද්‍ර ආදිය පරීක්ෂා කරගන්න, ඒත් එක්කම දරුවාට නම් තැබීම ආදී කටයුතු කරන්නට, නැකත් ආදී දේවල් හදාගන්නට, ඒත් එක්කම භාව කේන්ද්‍ර ආදී හදාගන්නට ඔබට විශාල අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වයන් කොහොමද නිවැරදි කරගන්නේ, කඩන්නේ බින්දින්නේ නැතුව මේවා කරගන්නේ කොහොමද කියලා දැන කියාගන්නට ඔබට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ සියල්ලම ගැටලු ඔබට විවිධ පෝලිං වලට, විවිධ තැන් වලට, විවිධ රස්ති අද වලට නොයා ගෙදරින්ම කරගන්නට පහසුකම තියෙනවා. මොකද්ද කරන්නට ඕනි? තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න මට මෙන්න මේ දේ අවශ්‍යයි. ඉතින් ඒ අනුව ඔබට ඒ කටයුතු බොහොම පහසුවෙන්ම ගෙදරින්ම කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ ආදරණීය කටක ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වන වර්ෂය බොහොම සුබදායි ඵලයන් වලින් පිරි ඒත් එක්කම ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙනට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයිබෝවන්. 2022 සිංහල දමිළ අලුත් අවුරුද්ද අපේ සිංහ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ? ඉතින් මේ ගැනයි දැන් අපි කතා බහ කරන්නට යන්නේ. ඉතින් පළමුවෙන්ම ඔන්න ධනය ගැන තමයි අපි කතා බහ කරන්නේ. තැන්පත් ධනය ශක්තිමත් වීමක් සිදු වෙන තත්වයක් පෙන්නුම් කරනවා.
අනවශ්‍ය අවශ්‍යද තෝරා ගැනීමෙන් තොරව වියදම් කරන තත්ත්වය එදෙනවා. ඉතින් ඒ නිසා ඔබ අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් විශේෂයෙන්ම තෝරා බේරා ගන්නට අවධානය යොමු කරන්නට ඕනි. රැකී රක්ෂා ගැනයි දැන් කතා බහ. දීර්ඝ කාලීනව සිදු කරන ව්‍යාපාරික ආයෝජන සාර්ථක වන වසරක් අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේ ඔබට පවතිනවා. ඉතින් ඒ නිසා කෙටි කාලීන ආයෝජන ගැන නොවේ දීර්ඝ කාලීන ආයෝජන ගැන මදක් අවධානය යොමු කරන්න. රැකියාව සම්බන්ධව ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනා ගන්නා වසරක් විදිහට ඔබට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය කියන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි බලමු ගෘහ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණේ. වන්දනා චාරිකා ආධ්‍යාත්මික වැඩසටහන් සඳහා සහභාගී වන අවස්ථා හිමිවන වසරක් විදිහටයි ඔබට කියන්නට තියෙන්නේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය. පෞල් දෙවියේ සාර්ථකත්වයට ඥාතීන්ගේ උපකාර හිමිවන තත්ත්වයක් ඔන්න පෙන්නුම් කරනවා. ඒ නිසා ඒ උපකාර ලබාගෙන බොහොම සාර්ථක ජීවිතයක් ඔබට ගත කරන්න වාසනාව තියෙනවා. අධ්‍යාපනය ගැනයි දැන් කියන්නේ. මානසික වශයෙන් ඇතිවන පීඩා තත්ත්වයන් අධ්‍යාපනයට බාධා ඇති කරනවා. ඉතින් ඒ නිසා ඒවට සූදානම් වෙන්න, ඒවට හොඳින් මුහුණ දෙන්න ඔබ ශක්තිමත් වෙන්න. ජනමාධ්‍ය සංනිවේදන ශේෂ්ඨයන් ආශ්‍රිතව අධ්‍යාපනයේ නියුතු අයට ඔන්න විශේෂිත අවස්ථා හිමිවන තත්ත්වයක් පෙන්නුම් කරනවා. දැන් අපි කතා කරන්නේ විවාහ අපේක්ෂිතයන් ගැන. විවාහයේදී විවාහ දෝෂ ගැන අවධානය යොමු නොකළ අයට පීඩා ඇතිවන තත්ත්වයකුයි ඔන්න පෙන්නුම් කරන්න තියෙන නිසා විශේෂයෙන්ම ඔබ දෝෂ ගැන අවධානය යොමු කරන්නට ඕනි. විසිපොරොන්දන් වලට අමතරව විවාහ දිවියට එළඹිය හැකි සාර්ථක වසරක් විදිහට ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔබගේ නිවාසයේ තියෙන ඒ දෝෂ තත්ත්වයන් කැඩීම් බිඳීම් වලින් තොරව කරගන්නේ කොහොමද කියන උපදේශයන් ලබා ගන්නට, ඒත් එක්කම ව්‍යාපාරයට අවශ්‍ය නම් හදා ගන්නට, නිවාසයට ඕනි නම්, ලදරුවන්ට ඕනි නම් ඔබට හදා ගන්නට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඔබට නැකත් හදා ගන්න අවශ්‍යතාවය තියෙනවා මේ අලුත් අවුරුද්දත් එක්ක පවතින වර්ෂයේදී. ඉතින් ඒවා කරගන්නේ කොහොමද, කොහෙටද යන්නේ කියලා ඔබට විවිධාකාර ගැටලු ඇති. ඔන්න ඔබට ඉතාම පහසුවක් තියෙනවා මොකද්ද කරන්නට තියෙන්නේ. තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරාම ඔබට පුළුවන් ගෙදරින්නම් මේ කටයුතු කරගන්නට. ඉතින් ඒ නිසා ඔන්න ඒ පහසුකමත් අපි ඔබට සලසලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කටයුතු බොහොම පහසුවෙන්ම ගෙදරින්නම් කරගන්නට ඔන්න හැකියාවත් එක්කම අපේ ආදරණීය සිංහ ලග්න හිමි ඔබට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේ ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන, ඔබගේ රැකියා ජීවිතය, ඔබගේ ව්‍යාපාරික ජීවිතයේ සියලු දේ ඔබ බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්නට පුළුවන් බොහොම සාර්ථක වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයිබෝවන්. 2022 මේ සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය අපේ කන්‍යා ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ? ඉතින් ඒ ගැන තමයි ඔන්න දැන් අපි කතා බහ කරන්නේ. ඉතින් පළමු අවධානය ධනය ගැනයි. විවිධ පාරිභෝජන කටයුතු සඳහා වැඩි ධනයක් වැය කරන ස්වභාවයක් පෙන්වුම් කරනවා. හැබැයි ආදායම්ද ඉහළ නම් වෙන බලයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේ පාරිභෝජනය කරා වුණාට ඔබට ආදායමුත් ඉහළ යනවා නම් ඔබට ඒ සම්බන්ධයෙන් එන ගැටලු අවමයිනේ. ඉතින් ඒ නිසා ඔබගේ ආදායමුත් ඉහළ යන වසරක් විදිහටයි අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය කියන්නට තියෙන්නේ. අලෙවි කටයුතු සිදු කිරීමේදී රාජ්‍ය අංශය සම්බන්ධ කරගන්නට විශේෂ ලාභ ඇති වෙන ඔන්න ඔබ යම් කිසි දෙයක් රජය සම්බන්ධව දෙයක් අලෙවි වෙනවා නම් මේ කටයුත්තකට ඔබ මැදිහත් කරුවෙක් නම් ඔන්න ඔබට විශේෂ ලාභ ඇති වෙන වසරක් තමයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය. රැකී රක්ෂා ගැනයි දැන් අපි කතා බහ. රැකී රක්ෂා කටයුතු සඳහා ආකල්ප සංවර්ධනය කළ ඉට්ටු කිරීම තුළ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය ලැබෙන තත්ත්වයකුයි ඔන්න පෙන්නුම් කරන්නේ. රැකියාවේ අභියෝගවලට නොසැලී මුහුණ දෙන වසරක් විදිහටත් කියන්නට පුළුවන්. එහෙනම් ඔබ ඉතාම ශක්තිවන්තයෙක් විදිහට රැකියාවට මුහුණ දෙන වසරක්. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි කියන්නේ. පවුලේ අයකු සම්බන්ධ වන ගැටලුවකට මැදිහත් වීමට ඔබට සිදුවන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඉතින් ඒ නිසා ඒ ගැන විශේෂ සූදානම ඇති කරගන්න අලුත් අවුරුද්දත් එක්ක උදාන වර්ෂයේදී. රැකියා ස්ථානයේ උදව් උපකාර පවුලේ අය වෙත හිමිවන තත්ත්වයක් තියෙනවා. ඒකත් බොහොම වාසනාවන්තයි. අධ්‍යාපනය ගැන දැන් කියන්නේ. ඉගෙන ගැනීමට ඇති මානසිකත්වය ආක්‍රමණශීලී, අන් අයට හානිදායක නොවන ලෙසින් අධ්‍යාපන කටයුතු ඉටු කළ යුතු වසරක් විදිහට කියන්නට පුළුවන්කම තියෙනවා. මතක තබා ගැනීමේ හැකියාව හා මතක ශක්තිය සම්බන්ධව යහපත් ප්‍රගතියක් පෙන්වන වසරක් තමයි අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය. එහෙනම් අපි බලමු විවාහ අපේක්ෂිතයන්ට මොකද වෙන්නේ කියන කාරණාව.
විවාහ අපේක්ෂිතයන්ට විරුද්ධ පාර්ශවවල අඩුපාඩු බොහොමයක් දකින්න පෙනෙන තත්ත්වයක් ඔන්න පවතිනවා. ඉතින් විවාහ දෝෂ පරීක්ෂා කරලා විවාහ වෙන එක ඉතාමත්ම වැදගත් කියන කාරණයක් අපි ඔන්න ඔබට අවධාරණය කරනවා. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වයන් බලා ගන්න ඔබට අවශ්‍යයි. හෙත් එක්කම ඔබගේ කේන්දරයේ තියෙන දෝෂ තත්ත්වයන් කේන්දරයේ දෝෂ වලට කරන්න ඕනි මොනවද කියලා දැන කියා ගන්න ඔබට අවශ්‍යයි. නැකත් ටික හදා ගන්න ඕනි. මේ අලුත් අවුරුද්දත් එක්ක කොයි තරම්නම් නැකත් ටිකක් හදා ගන්නට තියෙනවද නේද? කරන්න තියෙන මේ සුබ කටයුතු වලට. ඉතින් ඒ නිසා ඔබට ඒවට එහෙට මෙහෙට ඇවිදින්නට විවිධ තැන් වලට යන්නට අවශ්‍යතාවය තිබුණා වුණාට දැන් තියෙන පහසුකම යටතේ ඔබට පුළුවන් ගෙදරින්නම් මේ කටයුතු කරගන්නට. මොකද්ද කරන්නට ඕනි? තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම පමණයි ඔබට කරන්නට තියෙන. ඒ අනුව ගෙදරින්නම් ওই සියලුම ජ්‍යොතිෂ වාස්තු විද්‍යාත්මක කටයුතු ඔබට කර කියා ගන්නට හැකියාව දැන් තියෙනවා. ඉතින් එහෙනම් අපේ කන්‍යා ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය බොහොම සුබදායි වෙන්නට ප්‍රාර්ථනා කරනයිත් එක්කම ඔබගේ රැකී රක්ෂා ජීවිතේ පෞල් ජීවිතේ සියලුම බලාපොරොත්තු ඔබ අපේක්ෂිත මට්ටමටම ඉෂ්ට සිද්ධ කරගන්න බොහොම වාසනාවන්ත වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනේ අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්. 2022 මේ අප්‍රේල් මාසේ සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක ඔබට කොයි විදිය ඵලයක් ඇති කරනවද කියලා අපේ තුලා ලග්න හිමියන්ට කියන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔන්න අපි පළමුවෙන්ම තෝරාගන්නේ ධනය සම්බන්ධව මොකද වෙන්නේ කියන කාරණේ විග්‍රහ කරන්නටයි. වැඩිහිටියන්ගේ එහෙම නැත්නම් පියාගේ පාර්ශවයේ ධනය වර්ධනයට ඔන්න ඔබට මාර්ගෝපදේශන ලැබෙන තත්ත්වයක් පෙන්නනවා. ඉතින් ඒ නිසා ධනය වර්ධනය කරන්න උපදෙස් ටික ලැබෙනවා කියන්නේ ඔබට ඉතාමත්ම හොඳ සුබදායි දෙයක් කියලායි මට කියන්නට තියෙන්නේ. රැකියාවෙන් ලබන ආදායම් උප්පරිමේන ඉහලින්ම ලබා ගන්නා වසරක් විදිහට ඔන්න අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට පෙන්වන්න කරනවා. ඉතින් ඒ නිසා ධනය සම්බන්ධයෙන් ඉතාමත්ම සුබ ඵල සහිත තත්ත්වයක් තමයි පවතින්නේ අපේ තුලා ලග්න හිමියන්ට. එහෙනම් රැකී රක්ෂා ගැනයි දැන් අපි අවධානය යොමු කරන්නේ. නව රැකියාවකට යාමේ බලාපොරොත්තු ඉටුවන තත්ත්වයකුයි පෙන්වන්න කරන්නේ. උසස් තරඟ විභාග අවස්ථා හිමිවීමත් රැකියාවේ බලාපොරොත්තු ඉටුවීමත් කියන කරුණු කාරණා සිදුවන වසරක් විදියටයි ඔබට කියන්නට තියෙන. එහෙනම් රැකියාව පැත්තත් ඔබට ඉතාමත්ම හොඳ සුබදායි ඵලයන් සහිතයි කියන කාරණයයි අවධාරණය කරන්නට වෙන්නේ. එහෙනම් අපි බලමු ගෘහ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණාව. කෝපය මුසු සිදුවීම් පෞල් දිවිය ආශ්‍රිතව වර්ධනය වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂිත කල්පනාවක් ඔබ පෞල් ජීවිතය ගත කරනකොට ඇති කරගන්න අවශ්‍යතාවය කියන්නට ඕනි. බොරු චෝදනා පැමිණියද ඒවායෙන් ඔබ සුරක්ෂිත වෙන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා ඒකත් බොහොම හොඳ තත්ත්වයක් බොරු චෝදනා වලින් ඔබ බේරෙනවා කියන එක. අධ්‍යාපනය ගැන දැන් අපි අවධානය යොමු කරමු අපේ තුලා ලග්න හිමියන්ට මොකද වෙන්නේ කියලා. උසස් අධ්‍යාපනයේ නිරත වන පිරිස සඳහා සාර්ථකත්වය හා ජයග්‍රහණය ලැබෙන කාල සීමාවන් ඔබට නිර්මාණය වෙනවා මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂයේදී. මවගේ උනන්දුව අධ්‍යාපනයට අඩුවන කාලයක් විදිහට කියන්නට පුළුවන්. එහෙනම් ඔබ විශේෂිත උනන්දුවක් යොමු කරන ඔබේ දරුවා තුලා ලග්න හිමියෙක් නම් අම්මලා විශේෂයෙන් දරුවාගේ අධ්‍යාපනය කැපවිය යුතු වසරක් තමයි අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය. එහෙනම් අපි තාම වැදගත් පිරිසක් වෙන විවාහ අපේක්ෂිතයන් ගැන දැන් අවධානය යොමු කරමු. සාර්ථක විවාහ සහකරුවන් හිමිවන වසරක් විදිහට ඔබට කියන්නට පුළුවන් මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය. සාර්ථක අනාගතය සඳහා හොඳම විවාහ වසර විදිහටත් කියන්නට පුළුවන්. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම විවාහ ප්‍රාප්ත වෙන්නට ඔබට බලය තියෙන වසරේ ඔබ ප්‍රයෝජන ගන්නට ඕනි. ඉතින් ඔබගේ සියලුම මංගල නැකත් අවශ්‍යතා, ඒත් එක්කම මල්වර නැකත් අවශ්‍යතා, ව්‍යාපාර නම් හදා ගන්නට අවශ්‍යතා, ඒත් එක්කම ඔබට පිරමීඩ කාඩ්පත් ලබා ගන්නට, අංක විද්‍යානුකූල පිරමීඩ කාඩ්පත් ලබා ගන්නට තියෙන අවශ්‍යතා, යන්ත්‍ර ලබා ගන්නට, ඒත් එක්කම ඔබට ගැලපෙන මැණික් වර්ග ලබා ගන්නට, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී නිවාසයේ කඩන්නේ බිඳින්නේ නැතුව කොහොමද වාස්තු නිවැරදි කරගන්නේ කියලා දැන කියා ගන්නට, ඔබට විවිධ තැන් වලට ගිහිල්ලා රස්තිය අදු වෙන්නට, විවිධ පෝලිං වලට යන්නට අවශ්‍යතාව ගන්නෑ. ගෙදරින්දම එක WhatsApp පණිවිඩයක් පමණයි යොමු කරන්න තියෙන්නේ ඔය තිරේ දිස්සන අංකයට. ඉතින් ගෙදරින්දම මේ කටයුතු බොහොම පහසුවෙන් ඔබට කරගන්නට පුළුවන්. ඉතින් අපේ තුලා ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය බොහොම සුබදායි ඵලයන්ම ලැබෙන, ඔබගේ සියලුම කටයුතු සාර්ථක වෙන, ඔබගේ ඒ ජීවිතයේ පෞල් ජීවිතයේ ව්‍යාපාරික ජීවිතයේ සියලුම දේ සාර්ථක වෙන බොහොම හොඳම වර්ෂය වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයිබෝවන්.
දෙදස් විසි දෙකේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය අපේ වෘශ්චික ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියන කාරණාව ගැනයි දැන් අපි ඔබට කියන්නට යන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී ඔන්න ධනය ගැන තමයි අපි පළමු අවධානය. හදිසි හා අනිසි ධන ලාභ හිමිවන වසරක් විතරයි ඔන්න ඔබට පෙන්වන්න කරන්න. ඉතින් එහෙනම් ඔබට ඉතාමත්ම සුබදායි පුවතකින්ම තමයි අපිට ලග්න බලාපල විස්තරය ආරම්භ කරන්නට වෙන්නේ. වියදම් පාර්ශවයේ ඉහළ යන බැවින් නව ආයෝජන සඳහා යොමු විය යුතු වසරක් විදිහට කියන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ ඔන්න නව ආයෝජන සඳහා යොමු වෙන්නට අවශ්‍යයි. රැකී රක්ෂා ගැනයි දැන් අවධානය. නීති ශේෂ්ත්‍රය ආශ්‍රිතව කටයුතු කරන අයට ඉහළ ආදායම් රැකියා වරප්‍රසාද හිමිවන තත්ත්වයන් එදෙන තත්ත්වයන් ඔන්න ඔබට තියෙන්නේ මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වාර්ෂිකය. එහෙනම් රැකී රක්ෂා පැත්තත් ඔබට ඒ අංශවලට විශේෂයෙන් සුබදායි වෙනවා. රැකියාවේ ප්‍රසාදය හා කීර්තිය වර්ධනය වෙනවා. ඉතින් එහෙනම් ඔබ කුමන රැකියාවක් කරත් ඒ රැකියාවල තියෙන කීර්තිමත්භාවයේ ප්‍රසාදනීයත්වය ඔන්න වර්ධනය වෙන තත්ත්වයක් සුබදායි පුවතක්. ගෘහ ජීවිතය ගැනයි දැන් කියන්නට යන්නේ. කෙටි කාලයකින් පහ වී යන මත ගැටුම් සහිත තත්ත්වයන් නැති වෙන. ඉතින් කෙටි කාලයකින් පහ වෙලා යන ස්වභාවයකුත් තියෙනවා. පවුලේ අයෙකුගේ කටයුත්තකට වැඩි වෙහෙසක් ඇතිවන තත්ත්වයන් කාලයන් යෙදෙන ස්වභාවයක් තියෙනවා. අධ්‍යාපනය ගැන දැන් අපි අවධානයට ගමු. අධ්‍යාපනික අවස්ථා වැඩි වශයෙන් ලැබෙන වසරක් විදිහට කියන්නට පුළුවන්. තරග විභාග ආදීන් ජය අත්තන ස්වරූපයකොයි පවතින්නේ. විවාහ අපේක්ෂිතයන්ට මොකද වෙන්නේ? මංගල යෝග උදාවන වාසනාවන්ත වර්ෂයක් විදිහට ඔන්න ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කේන්දරවල දෝෂ නිවැරදි කරලා සාර්ථක යුග දිවියක් ගත කරන්නට පුළුවන් වසරක් විදිහටයි අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් විවාහයට තියෙන දෝෂ තත්වයන්, ඒ කියන්නේ විවාහයට තියෙන බාධා තත්වයන් වලට ඔබ ඒ නැකත් පිළියල කරද්දී විශේෂයෙන් අවධානයට ගන්න ඒ සඳහා නිසි දැනුම ඇති අයෙකුගෙන් ඒ විවාහ නැකත් සකසා ගැනීම පිළිබඳව. ඉතින් එහෙම වුණොත් ඔබට ඒ ඔබගේ සුබදායි විවාහ මංගල්‍ය නිසි පරිදි කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒකට ඔබට කරන්නට පුළුවන් කමක් තියෙන ඔන්න අපි පහසුකමක් සලසලා තියෙනවා. තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කළොත් ඔබට ගෙදර ඉඳන්ම අර විවාහ නැකත් ටික ගෙදරටම තැපෑලෙන් ගෙන්නා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඔබට අවශ්‍ය මැණික් වර්ගය, එහෙම නැත්නම් ඔබට අවශ්‍ය යන්ත්‍රය, ඔබට අවශ්‍ය වෙන ආකාරයට ඒවා පිළියෙල කරගන්නට, නිසි උපදෙස් ලබා ගන්නට, ඔබගේ නිවාසිතින් දෝෂ තත්ත්වයන් බලාගෙන ඒ සියලු දේට ඔන්න පහසුකම් තියෙනවා. තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් විතරයි යොමු කරන්න තියෙන්නේ. එහෙම ඇවිදින්න, ගමන් වෙහෙසක් ඇති කරගන්න, පෝලිං වලට යන්න කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපේ වෘශ්චික ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඉතාමත්ම සුබදායි ඵලයන් ලැබෙන ඔබගේ ව්‍යාපාරික ජීවිතයේ, පවුල් ජීවිතයේ සියලුම බලාපොරොත්තු ඔබ අපේක්ෂිත ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්. 2022 මේ බක්මහත් එක්ක, මේ අලුත් අවුරුද්දත් එක්ක, අපේ සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය අපේ ධනු ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියන කාරණේ දැන් අපි මේ කියන්නට යන්නේ. ඉතින් ඔන්න අපි පළවෙනිම අවධානය යොමු කරමු ධනය සම්බන්ධයෙන් මොකද වෙන්නේ කියන දේ. අන්තිම කැමැති පත්‍ර ධනය ලැබීම ඇති වෙන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඔබගේ එහෙම බලාපොරොත්තුවක් තිබුණා නම්, ලැබීමක් තිබුණා නම් ඔන්න ඔබට හිමි කරන්නට බලය සහිත වසරක්. සහෝදර උපකාර ධනය සම්බන්ධව ඇති වෙනවා. ඒ නිසා ධනය සම්බන්ධයෙන් ඔන්න ධනු ලග්න හිමියන්ට බොහොම හොඳ පණිවිඩයක් තමයි තියෙන්නේ. රැකී රක්ෂා ගැන දැන් අපි අවධානය යොමු කරමු. ගුරු වෘත්තිය, එහෙම නැත්නම් කටහඬ මෙහෙයවා කරන වෘත්තීන් වල නිරතයට විශේෂ වරප්‍රසාද, එහෙම නැත්නම් කීර්තිය ලැබෙන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. ධීවර හා ජලය ආශ්‍රිතව රැකියා කරන අයට විශේෂ ලාභ ඇතිවන තත්ත්වයක් ඔන්න අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඔබට පවතිනවා. ඉතින් ඒ නිසා ඒ පළ නෙලා ගන්න ඔබ සූදානමින් ඉන්න. ගෘහ ජීවිතය ගැන දැන් අපි කතාබහ කරමු. සාමකාමී හා සතුටින් ගෙවන වසරක් විදිහට ඔන්න අලුත් අවුරුද්දත් එක්ක යන වර්ෂය ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. පවුලේ අය සමග චාරිකා විනෝද වීම අවස්ථාවන් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඔබට ඔන්න බොහොම හොඳ පැත්තක් ගෘහ ජීවිතයේ පැත්තෙනුත්. අධ්‍යාපනය ගැන අපි අවධානය යොමු කරමු. අධ්‍යාපන ශ්‍රේෂ්ඨය ඇතිවීමට නියමිත පසුබෑම් සඳහා
කේන්දරය අනුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා කියන කාරණය ඔබට කියන්නට ඕනි. ඒ නිසා මේ පසුබෑමට කොහොමද සූදානම් වෙන්නේ මොනවාද කරන්න ඕනි ප්‍රතිකර්ම කියලා ඔබ දැන කියාගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. අධ්‍යාපනයේ තරඟයේ හේතුවෙන් මානසික පීඩාවන් වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා මේ පීඩාවන් දරා ගන්නට මේ පීඩාවන් මුහුණ දෙන්නට ඔබ අවශ්‍යතාවය වුණ අපි අවධානය කරනවා. විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් අපි කතා බහ. විවාහ බලාපොරොත්තු ඉටුවන යුග දිවියට පා තැබීමේ බලය ඇති වසරක් විදිහට කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් අපි ඔබට උන්න සුබ පතමින් මේ සම්බන්ධයෙන් මේ ගැන කිව්වා. නිසි පරිදි විවාහ නැකත් ඔබ විශේෂයෙන්ම දෝෂ නොවන විදිහට සකසා ගන්න එකට වඩාත්ම කල්පනාකාරී වෙන්න ඔබ විශේෂයෙන්ම ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා හරි ඒ සඳහා සුදුසු අයෙකු හමු වෙලා මේ විවාහයට අදාළ නැකත් වල දෝෂ නොවන විදිහට ඔබ ඒවා සකස් කරගන්න එක ඉතාමත්ම වැදගත් කියන කාරණය ඔන්න ඔබට අවධාරණයෙන් යුතුව කියන්නට ඕනි දනුණක් නැ හිමියන්ට. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වයන් හදා ගන්නට එහෙම නැත්නම් අලුතෙන් සැලස්මක් ඇඳ ගන්නට ඔබට අවශ්‍යතාවය ඇති. නිවාසයේ ඉඩම අලුතෙන් මිලදී ගන්න ඉඩම බලා ගන්නට ඔබට අවශ්‍යතාවය ඇති. ඉතින් ඒත් එක්කම ඔබගේ යම්කිසි විදියකින් තියෙන නැකත්මේ අවශ්‍යතාවයන් ඇති. ඉතින් ඒ සියලු අවශ්‍යතාවයන් ඔබට gedare indamma කරගන්නට පහසුකමක් සලසලා තියෙනවා. මොකද්ද කරන්නට තියෙන්නේ? ওই තීරයේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක විතරයි කරන්නට තියෙන්නේ. gedare indamma ඒ සියලු කටයුතු ඔබට කරගන්නට පහසුකම් අපි සලසලා තියෙනවා. ඉතින් මේ ධනුලග්න හිමියන්ට අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය බොහොම සුබදායි ඵලයන් සහිත ඔබගේ සියලුම බලාපොරොත්තු බොහොම වාසනාවන්තයුරින් මේ ඉෂ්ට සිද්ධ වෙන ඔබගේ රැකියා ජීවිතේ පෞල් ජීවිතේ ඉතාමත්ම ඉහලින් ගත කරන්නට පුළුවන් වාසනාව හිමියන වසරක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්. ඔබට කොහොමද මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔන්න අපේ මකර ලග්න හිමියන්ට කියන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක ඔන්න අපි ධනය ගැන කතා බහ කරමු. නව ආදායම් මාර්ග නිර්මාණය කරගන්නා වූ වසරක් විදිහයි ඔබට පවතින. එහෙනම් ධනය සම්බන්ධයෙන් ඔබ අලුතෙන් ආදායම් මාර්ග නිර්මාණය කරගෙන බොහොම සුබදායි පුවතකින් අපිට ආරම්භ කරන්න පුළුවන් වුණා ඔබේ ලග්න පලාපලේ. ව්‍යාපාරවල නියුතු අයට අලෙවි ප්‍රගතියක් වර්ධනයක් ඇති කරන වසරක් විදිහටයි කියන්නට තියෙන තේ නිසා අපේ ව්‍යාපාරික මහතුන්ට බොහොම සුබදායි පුවතක් ඔන්න තියෙනවා. රැකී ආරක්ෂා ගැනයි දැන් අපි කියන්නේ. රැකියාව ඇසුරෙන් විවාහ අපේක්ෂිතයන් හමු වෙන තත්ත්වයකයි ඔබට තියෙන්නේ. එහෙනම් ඔන්න රැකියාවට යන එන අතරතුර ඔබට ඒ වාසනාවත් ඔන්න තියෙනවා. ද්වේෂයෙන් තොරව ඒ කියන්නේ කේන්තියම් කෝප වීමාදීන් තොරව වෛරයෙන් තොරව රැකියාවේ නියුතු වීම මත ආයතන ප්‍රධානින්ගේ ප්‍රසාදය ඇති කරගන්නා තත්ත්වයකයි ඔන්න පවතින. එහෙනම් ඒකත් බොහොම සුබදායි පැත්තකට යොමු වෙනවා. ගෘහ ජීවිතය ගැන දැන් අපි බලමු. පවුලේ අයෙකුගේ කටයුත්තක ප්‍රතිඵල විදිහට පවුලේ අන් අයට වෙහෙසකර තත්ත්වයක් ඇති වෙන ස්වභාවයකයි ඔන්න පවතින. ඉතින් ඒ නිසා ඒකටත් සූදානම් වෙන්න. ඉතින් වෙහෙසකර වුණත් කටයුත්ත කරන්න එපේ. ඥාතීන්ගේ උපකාර ලැබීම් ඇතිවන වසරක් විදිහටයි පෙන්눔 කරන්නේ. එහෙනම් නෑයන්ගෙනුත් ලැබීම් තියෙන බොහොම වාසනාවන්ත වසරක්. අධ්‍යාපනය ගැනයි දැන් අපි කතා බහ. අධ්‍යාපන ශේෂ්ත්‍රයේ සුවිශේෂී බලාපොරොත්තු සාර්ථක වන වසරක් විදිහට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ප්‍රාථමික අංශ දරුවන්ට මතක ශක්තියට බලපාන තත්ත්වයන් සමනයට කේන්දර අනුව ප්‍රතිකර්ම කරන එක ඉතාමත්ම වැදගත් කියන එකයි ඔන්න කියන්නට තියෙන නිසා අවධාරණයෙන් යුතුව කියන්නට තියෙන. ඉතින් මම මේකෙදී විශේෂ කර ප්‍රාථමික අංශ දරුවන ඔබගේ දරුවා ප්‍රාථමික අංශයේ දරුවෙන් නම් මකර ලග්න හිමියෙක් නම් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්නේ දරුවාගේ කේන්දරයට අනුවම. විවාහ අපේක්ෂිතයන් ගැන දැන් අපි කතා බහ කරමු. විවාහ සහකරුවන් මඟ හැරෙන කාල සීමාවන් තමයි ඔබට යෙදෙන්නේ මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂයේදී. විවාහ සඳහා සුදුසු වත්පිළිවෙත් කරලා විවාහය ඉටු කරගන්නට බලය සහිත ඔබ නිර්මාණය කරගන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ తත්වය ඔබ ප්‍රයෝජනට ගන්නට අවශ්‍යතාවය ඔන්න තියෙනවා. ඉතින් වාස්තු විද්‍යානුකූලව ඔබගේ නිවාසයේ දෝෂ පරීක්ෂා කරන්නට දින ලබා ගන්නට පුළුවන්. ඒත් එක්කම ඔබගේ විවාහ දෝෂයන් කොහොමද යෙදෙන්නේ කියන එක බලා ගන්නට පුළුවන් විවාහ වෙන්න කලින්ම. ඉතින් ඒත් එක්කම ඔබගේ නැකත් හදා ගන්නට පුළුවන්කම තියෙනවා. නිවාසයට අදාළ ප්ලෑන් එක සැලස්ම ඇඳ ගන්නට හැකියාව තියෙනවා.
නිවාසයේ ඉදිකරන අලුත් ඉදිකිරීමට කොහොමද වාස්තු විද්‍යානුකූලව ඒවා කරගන්නේ කියලා දැන කියා ගන්නට අවශ්‍යතාවය තියෙන අයට ඒක කරගන්නට පුළුවන් ඒත් එක්කම අංක විද්‍යානුකූලව පිරමීඩ කාඩ් පතක් ලබා ගන්න අයට ඒ කරගන්නට පුළුවන් යන්ත්‍ර මැණික් ආදිය පිළිබඳ උනන්දු අයට ඒ ගැන අවධානය යොමු කරන්න පුළුවන් ඉතින් මේ සියල්ලම ඔබට ගෙදරින්දම්ම කරගන්නට පුළුවන් එහෙට මෙහෙට පොඩින් වලට යන්නට ඕනි නෑ ඉතින් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න එපමණයි කරන්න තියෙන්නේ ඉතින් අපේ මකර ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය ඉතාමත්ම ශුභදායක ඵලයන් ලැබෙන ඔබගේ රැකියා ව්‍යාපාරික සියලු ජීවිත ඔබ බලාපොරොත්තු වෙන මට්ටමට ඉෂ්ට සිද්ධ වෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා අයිබෝවන් 2022 මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂය අපේ කුම්භ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියන කාරණාවයි දැන් අපි මේ ඔබට කියන්නට යන්නේ. ඉතින් ඒ ගැන කතා බහ කරද්දී අපි ඔන්න පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ධනය සම්බන්ධයෙන්. ණය අපේක්ෂාවන් ඉටුවන වසරක් විදිහටයි ඔබට කියන්නට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ ණය අයදුම් කරලා බලාගෙන හිටියා නම් ඒවා ඔබට ප්‍රතිඵල ලැබෙන තත්ත්වයකයි තියෙන්නේ. වියදම් කිරීමේ හැකියාව හා ආදායම් මාර්ගද වැඩි වෙන තත්ත්වයක් පවතිනවා. ඉතින් ඒ නිසා වියදම් කරන්නටත් ඔබට හැකියාව වැඩි වෙනවා ආදායම් මාර්ගත් වැඩි වෙනවා. එහෙනම් ධනය සම්බන්ධයෙන් ඔබට තියෙන ගැටලු අවමයි සහ ඔබට හොඳ ධන පිළිබඳව ශක්තිමත් වසරක් ඉදිරියයි කියන්නට තියෙන්නේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය. රැකී රක්ෂා ගැනයි දැන් අපි මේ අවධානය යොමු කරන්නේ. නව රැකියා අවස්ථාවන් හිමි වන වසරක් විදියටයි කියන්නට තියෙන ඒ නිසා ඔබට අලුතෙන් රස්සා එහෙම බලාපොරොත්තු වෙන හිටියා නම් ඔන්න යන්න පුළුවන්. නීතිමය ගැටලු රැකියාව සම්බන්ධයෙන් ඉදිරි බැවින් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ඔන්න අපි ඔබට අවවාදයක් උපදේශයක් ඒ සම්බන්ධයෙන් ලබා දෙනවා. ඒ නිසා නීති අනුකූලව ඒ කටයුතු කරන එක ඉතාමත්ම වැදගත්. ඒ නිසා නීතියට අනුකූලවම ඔබගේ රැකියාවෙන් නිරුත්ත වෙන්න. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි බලන්නේ. පවුලේ පෝෂණය සම්බන්ධව ගැටලු ඇතිවන තත්ත්වයක් පෙන්නුම් කරනවා. අඩුමිල්ට ගෘහ උපකරණ ලබා ගන්නට හොන්න ඔබට හැකියාවක් ලැබෙන තත්ත්වයකුත් පෙන්නනවා. අධ්‍යාපනය ගැන දැන් අපි අවධානය යොමු කරමු. ඉගෙනුම් ශිෂ්‍යත්ව සහනාධාර උපකාර හිමිවන වසරක් විදිහට අලුත් අවුරුද්දත් එක්ක උදා වන වර්ෂය ඔබට කියන්නට පුළුවන්. උසස් අධ්‍යාපනයේ නිරත වන අයට විශේෂයෙන්ම කලා විෂයන් වාණිජ විෂයන් වල නිරත අයට විශේෂ අධ්‍යාපන අවස්ථාවන් හිමිවන තත්ත්වයකයි පෙන්නුම් කරන්නේ. එහෙනම් අපි අවධානය යොමු කරමු අපේ විවාහ අපේක්ෂිතයන්ට මොකද වෙන්නේ කියන කාරණේ. විවාහය උසස් ආකාරයේ උත්සව ශ්‍රීයෙන් ඉටුවන වසරක් විදිහටයි කියන්නට පුළුවන්කම තියෙන ඉතින් නිසා ඔන්න අපි ඔබට ඒ සම්බන්ධයෙන් සුබ පැතුම් එකතු කරනවා. විසිපොරොන්දම් පමණක් බලලා විවාහය සිදු කිරීම අවදානම් සහිත තත්ත්වයක් ඔබට ඇති කරනවා කියන එකත් කියන්නට ඕනි. ඉතින් විශේෂයෙන්ම ඔබගේ විසිපොරොන්දමෙන් එහා ගිහිල්ලා ඔබගේ විවාහයට කොහොමද බලපාන්නේ කියන කරුණු කාරණා දැන කියා ගන්නට ඒ සඳහා ඔබට කරන්නට පුළුවන් ඔය තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට පුළුවන් ගෙදරින්දම්ම විසිපොරොන්දම් විතරක් නෙමෙයි එතනින් එහා තියෙන විවාහ දෝෂ කොහොමද ඔබට බලපාන්නේ කියන කරුණු කාරණා දැන කියා ගන්නට. ඉතින් ඒ නිසා විවාහ ගැළපුම් කරන අපේ දෙමාපියෝ මේ ගැන විශේෂිත අවධානයක් යොමු කරන්න පොරොන්දම් මිස්සෙන් විතරක් බලලා විවාහය සුදුසුයි නුසුදුසුයි කියලා තීරණ ගන්නට යන්නට නම් එපා. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්වයන් නිවැරදි කරගන්න අවශ්‍යතාවයට ඔබට ඒ දිනයක් වෙන් කරගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් ওই තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඒ කටයුත්ත ගෙදරටම ගෙන්වාගෙන ඔබගේ නිවාසය පරීක්ෂා කරගෙන බොහොම පහසුවෙන් ඒ කටයුතු වලට කොහොමද මොනවද කරන්න ඕනි කියලා දැන කියා ගන්න. ඉතින් නැකත් හදා ගන්නටත් ඔබට පුළුවන්කම තියෙනවා තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක. ඉතින් ගෙදරින්දම බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් කටයුතුයි අපි ඔබට මේ අවුරුද්දේදී සකසලා තියෙන්නේ. ඉතින් අපේ කුම්භ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වන වර්ෂය ඔබට ඉතාමත්ම ශුභදායි ඵලයන් ලැබෙන ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන ඔබගේ රැකී රක්ෂා ජීවිතේ පවුල් ජීවිතේ සියලු ඉලක්ක වලට යන්නට පුළුවන්කම ලැබෙන බොහොම වාසනාවන්ත වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්. 2022 අලුත් අවුරුද්දත් එක්ක උදා වන වර්ෂය අපේ මීන ලග්න හිමියන්ට කොහොම බලපානවද කියන කාරණේයි දැන් අපි මේ ඔබට කියන්නට යන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ධනය සම්බන්ධයෙන්. ධනය තැම්පත් කරගන්නා බලය වර්ධනය කරගන්නා තත්ත්වයකයි ඔන්න පෙන්නුම් කරන්නේ. එහෙනම් ඔබට ඉතාමත්ම සුබදායි පුවතකින්ම අපිට පලාපල විස්තරය ආරම්භ කරන්නට හැකි වුණා. ඉතින් ඒ නිසා ඒ ගැන ඔන්න ඔබට ඉතාමත්ම සුබදායි බලයක් තියෙන වසරකුයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන්නේ. නොඑක් වියදම් ක්‍රම
නිර්මාණය වන බැවින් දිගු කාලීන ආයෝජන සඳහා යොමු වීම ජයාත් කරන තත්ත්වයක් පෙන්වුම් කරන ඕන දිගු කාලීන කියන වචනය ගැනත් අවධානය ගන්න රැකී ආරක්ෂා ගැනයි දැන් අපි කියන්නට යන්නේ රැකියාව බාධාවන් ක්‍රියාත්මක නමුත් ජනතා ප්‍රසාදයේ හේතුවෙන් ඒ සියල්ල බිඳෙන බලයක් ඔබ ගොඩනගා ගන්නා තත්ත්වයක් ඔන්න පවතිනවා ඔබගේ රැකියාව සම්බන්ධයෙන් පවතින බලය ආයතනික කේලම් නොසලකා කටයුතු කිරීමෙන් ඔබ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය ලබා ගන්නා තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ නිසා ආයතනයේ ওই කේලම් කියන ඒවට සම්බන්ධ වෙන්නට ඒවට යන්නට එපා. ඔබ ඒවට සම්බන්ධ නොවී ඉන්න තරමට ඔන්න ඔබ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදය ලබා ගන්න බොහොම වාසනාවන්ත තත්ත්වයක් තියෙන නිසා කේලම් ගැන නොතකා හරින්න. ගෘහ ජීවිතය ගැන දැන් අපි බලමු. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වැඩි ආකර්ෂණ ගුණ තත්ත්වය යෙදෙන වසරක් අලුත් අවුරුද්දත් එක්ක ඔන්න ඔබට උදා වෙනවා. පවුලේ අයෙකුගේ හදිසි කටයුත්තක් යෙදෙනවා. එහෙනම් හදිසි කටයුත්තට සූදානම් විය යුතුයි. අධ්‍යාපනය ගැන දැන් අපි අවධානය යොමු කරමු. අධ්‍යාපනය කෙරෙහි පියාගේ උනන්දු අඩුවන වසරක් විතරයි පෙන්නුම් කරන්නේ. එහෙනම් මීන ලග්න හිමි දරුවෝ ඉන්නවා නම් විශේෂයෙන්ම තාත්තලා පියවරුන් මේ ගැන අවධානය යොමු කරන එක ඉතාමත්ම වැදගත් මේ ඔබගේ අවධානය ගිලිහෙන උනන්දු අඩුවන තත්ත්වයක් පෙන්වන නිසා මතක ශක්තිය ඉහළ යන වසරක් විදිහට කියන්නට පුළුවන්. ඒ නිසා මතක ශක්තිය සම්බන්ධයෙන් ඔබට ඉතාමත්ම හොඳ තත්ත්වයක්. විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් අපි කතා බහ. මංගල යෝග පවතින තත්ත්වයකයි පෙන්වුම් කරන්නේ. එහෙනම් ඔබට විවාහය සම්බන්ධව ඒ කටයුතු කරගන්නට බලය තියෙනවා. හදිසි විවාහ වැරදීම් ඇති කරනවා. ඉතින් ඒ නිසා කල්පනාකාරීව ඔබගේ විවාහයේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඉතින් හොඳම දේ දරුවන්ට නම් වාස්තු සහිතව දෝෂ සහිතව ඔබගේ නිවාසයේ දරුවාට දෙන්නට යන්නට එපා. එහෙනම් ඔබ කරන්න ඕනි කුමක්ද? තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට දිනයක් වෙන් කරගෙන ඒ දිනේට වාස්තු පරීක්ෂා කරගෙන ඔබගේ නිවාසයේ තියෙන වාස්තු තත්ත්වය නිවැරදි කරලා තමයි දරුවාට ගේ දෙන්නට ඕනි. ඉතින් ගේ දෙන්නට ඕනි කියලා මම අදහස් කරේ ඉතින් කවදා හරි ගේ දරුවන්ට හිමි වෙනවනි. ඒ නිසා අනිවාර්යයෙන්ම වාස්තු තත්ත්වය නිවැරදි කරලා ඒවා දෝෂ පරීක්ෂා කරලා දෝෂ හරණය කරලා ඒ දරුවාට ලබා දෙන එක ඔබේ යුතුකමක්. ඉතින් ඒ ගැනත් ඔන්න අවධානය යොමු කරන්න. ඒත් එක්කම ඔබට මේ වර්ෂයේ පුරාවට තියෙන නැකත් හදාගන්න තියෙන අවශ්‍යතාවයන් කේන්දර බලා ගන්න තියෙන අවශ්‍යතාවයන් ඒ සියල්ලම ඔබට කොහේවත් පෝලිං වලට යන්න නැතුව ගෙදර ඉඳන්ම කරගන්නට හැකියාව තියෙනවා. තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් පමණයි යොමු කරන්නට තියෙන්නේ. ඉතින් අපේ මීන ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඉතාමත්ම සුබදායි වෙන්නට ඔබගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්නට ඔබගේ රැකියාව ව්‍යාපාරයේ සියලු දේම දියුණු වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයිබෝවන්.